මගේ නම අමරජිත් ද සිල්වා. නම සම්පූර්ණ නම කිව්වොත් දේමුනි අමරජිත් ප්‍රියන්ත ද සිල්වා. නමේ හැටියට ගම බලපිටිය. නමුත් මම හැදුනේ වැඩුනේ කොළඹ. ඉපදුනේ කොළඹ 14. හැදුනේ වැඩුනේ කොළඹ 7. ඉගෙන ගත්තේ රාජකීය විද්‍යාව. ඉතින් මගේ ජීවිතයේ 19 මට වයස අවුරුදු 15-16 වෙනකොට මගේ ජීවිතයේ යා යුතු මගෙන් මම ආක්කුණා. මගේ තාත්තට උවමනාව තිබ්බේ මාව රොයල් එකට දාලා උගන්නලා දොස්තර කෙනෙක් ඉංජිනේරුවෙක් ලොකු පැලැන්තියක දරුවෙක් කරන්න. මට අකුරු කියෙව්වේ බද්දේගම විමලවන් සාමුදුරු. මම හැදුන වැඩුනේ තලල්ලේ ධම්මානන්ද හාමුදුරුවන්ගේ සෙවනේ. බුද්ධාගම මගේ ජීවිතේ වෙලා තිබුණා. හැබැයි මට මම මගේ වයසට නොගැලපෙන මිතුරන් ඇසුරු කිරීම, වයසට නොගැලපෙන සම්බන්ධතාවයන් ඇති කර ගැනීම, පළමුවෙනිම දහම් පාසලේදීම වයසට නොගැලපෙන ප්‍රේම සම්බන්ධයක් ඇති කරගෙන ඒ ප්‍රේම සම්බන්ධය තුළින් ලෝකෙට ඇතුළු වෙද්දී නොගැලපෙන මිතුරන් ඇසුරු කිරීම තුළින් අවසානයේ මම කෙලවරු වුණේ මත්ද්‍රව්‍යවල. සිගරට් එකෙන් ගංජා වලින් පමණක් නෙවෙයි ඊට එහා හෙරොයින් වලින් තමයි මම නැවතුනේ. 1981-82 වෙනකොට මම හෙරොයින් වල වහලෙක් වෙලා ඉවරයි. නමුත් මේක කවුරු දැනගෙන හිටියේ නැහැ. මම දැඟලුවා මේකෙන් නිදහස් වෙන්න. මගේ තාත්තා ජීවතුන් අතර හිටියා. තාත්තා ෆුල් ට්‍රයි එකක් දුන්නා මාව මේකෙන් ගලවන්න. වෛද්‍යවරු ගාවට ගෙනිච්චා. කරන්න පුළුවන් හැමදේම කරා. සෙත් කවි කිව්වා, වස් කවි කිව්වා, බෝධි පූජා තිබ්බා. නමුත් මට සහනයක් ලැබුණේ නැහැ. මට හෙරොයින් වලින් නිදහස් වෙන්න ලැබුණේ නැහැ. මෙහෙම යද්දි තමයි මට සුභ ආරංචියක් ආන්න ලැබුණේ. වේස වෙන බර උසුලන සියල්ලනි මා වෙතට එන්න, මම නුඹට සාහනේ දෙමි කියලා. මේ වචනේ ඔංගොල්ලෝ දැකලා ඇති, ගොඩක් පල්ලිවල ලියලා තියෙනවා. ඉතින් මම හිතන් හිටියේ විශේෂයෙන්ම මම දකින්නවා කොළඹට ඇතුළු වෙන මේ හෙට්ටි වීදියේ තියෙන පුංචි පල්ලියක මේ පදේ ගහලා තියෙනවා. වේස වෙන බර උසුලන සියල්ලනි මා වෙතට එන්න, මම නුඹට සාහනේ දෙමි කියලා. ඔංගොල්ලෝ දන්නවා හෙට්ටි වීදිය පළාතේ ගොඩක්ම බර මේ උසුලන නාටාමිල ඉන්න නිසා මම හිතාගෙන හිටියේ ඒ පල්ලියෙන් මේ නාටාමිලාට එන්න කියනවා පල්ලියට සාහනේ දෙන්න කියලා. ඉතින් මට 1995 දෙසැම්බර් 5 වෙනිදා මේ වචනේ ඇහෙද්දි වේස වෙන බර උසුලන සියල්ලනි මා වෙතට එන්න, මම නුඹට සාහනේ දෙමි කියලා. ඒ වෙනකොට මම හිටපු මත්ද්‍රව්‍යත් එක්ක හිටපු අසරණ තත්ත්වය තුළ මේ එන්න කියන වචනය මගේ කන ඇතුලේ දෝංකාර දෙන්න පටන් ගත්තා. මොකද මට ඒ වෙනකොට කවුරුවත් කියලා තිබුණ නැහැ එන්න කියලා. මට කියලා තිබුණ නැහැ එන්න. හැමෝම මට කියලා තිබ්බේ යන්න කියලා. මගේ අම්මා පවා ගේට්ටුව ළඟට ඇවිල්ලා මට සල්ලි කීයක් හරි දීලා මට කිව්වේ යන්න කියලා. මම මේක අම්මට අපාසයක් වෙන්න නෙවෙයි කියන්නේ, මගේ යාළුවෝද හැමෝම මාව බාරගන්න, මාව පිළිගන්න ඒගොල්ලන්ට උවමනාවක් තිබ්බේ නැහැ, බයක් තිබ්බේ. මාව ඇතුළට ගන්න බය වුණා ඒගොල්ලෝ. මම මොනව කරයිද කියලා මා යන විශ්වාසයක් තිබ්බේ නැහැ. මම අන්ත මත් ලෝලි. ඉතින් ඒගොල්ලෝ පුළුවන් තරම් මගෙන් අයින් වෙන්න හැදුවා. දීලා මට කිව්වා යන්න, අරයට යන්න, මේට යන්න, අර ડોක්ටර් ගාවට යන්න, අර සෙන්ටර් එකට යන්න, මේට යන්න. මට කවුරුත් කිව්වේ නැහැ එන්න කියලා. ඉතින් මේ වේසන බරෝසුලන් සියල්ලනි මා වෙතට එන්න කියනකොට ඒ එන්න කියලා කිව්වේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. මං කිව්වා මං එනවා. ඉතින් ඒක උංගලන්ට ප්‍රශ්නයක් කියලා මං හිතන්නේ. මොකද උංගලෝ කවුරුත් මට එන්න කිව්වේ නැහැ. ජේසුස් වහන්සේ මට එන්න කිව්වා. මං ඊට පස්සේ මම දන ගැව්වා. මම පිළිගත්තා මම වේසවරා බර උසුලගෙන ඉන්නේ, මට ගැලවෙන්න බෑ, මට නිදහස් වෙන්න බෑ කියලා. ඒ ස්වාංශේ මගේ පාපයට
දඩය කල්ලාරි කුරුසේ ගෙවපු බව මම විශ්වාස කරා. උන්වහන්සේ කල්ලාරි කුරුසේ මා උදෙසා මැරිලා උන්වහන්සේ මලවුන්ගේ නැගිට බව මම අදාගත්තා. උන්වහන්සේ ඒගේ මලවුන්ගේ නැගිටීමේ බලය කරන කොටකට මට පාපයෙන් නිදහස් වෙන්න කරුණාව අනුග්‍රහය තියෙන බව මම විශ්වාස කරා. හොඳයි, විශ්වාස කරා, පිළිගත්තා. මම හිතන ඊට පස්සේ එක පාටම මම හෙරොයින් නැවැත්තුවා කියලා. නෑ, මට වැරදුනා, කීප පාරක් වැරදුනා, මම වැටුණා. මන් නමුත් ඒ මම වැටෙන හැම වෙලාවකම යේසුස් වහන්සේ හිටියා මාව නැගිට්ට උනට. මිනිස්සු මගේ දිහා වැරදි විදියටත් බැලුවා, මේ බොරුව මේක හරියන්නේ නෑ. නමුත් යේසුස් වහන්සේ මාව අතෑරියේ නෑ. යේසුස් වහන්සේගේ කල්වාරි කුරුසේ මලවුන්ගේ නැගිටීමේ බලය කරන කොටගෙන යේසුස් වහන්සේ අද මේ වෙනකොට මාව සම්පූර්ණයෙන් නිදහස් කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, අපි අද ජීවිතයේ මේ පොළොවේ සඵලත්වය බලාගෙන මිනිස්සු යද්දි මම මේ ඉස්සෙල්ලත් කතා කර අපි රූප පිළිම ගස්ගල් වන්දනා කිරීමෙන් මේ අන්ධකාරයට මුලා වෙලා අපි ඉන්නවා. මේ බයිබලේ මං කියවන බයිබලේ මේ බයිබලේ තියෙන ගීතාවලිය කියන පොතේ ලියලා තියෙනවා අපි වඳින අපි නමස්කාර කරන රූපවලට ඇස් තියෙනවා පේන්නේ, කන් තියෙනවා ඇහෙන්නේ, කට තියෙනවා කතා කරන්නේ නැහැ කියලා. ඔයා සෝදිසි කරලා බලන්න, ඔයා දැන් වඳින රූපේ ඔයා දිහා බලලා තියෙනවා, බලනවා වගේ හිටියට ඔයාව දකින්නවද, ඇහෙනවා වගේ හිටියට ඔයා කියන දේවල් ඇහෙනවද, ඒක කතා කරනවද? මට නම් මම ලෝකෙ වටේම පිළිම පස්සේ ගිහිල්ලා තියෙනවා, මට කතා කරන එක පිළිමයක් හම්බෙලා නැහැ. ඉතින් මේ බයිබලයේ කියන එවැනි රූප පිළිම සාදන්නොත් ඒවා කෙරේ විශ්වාසය තබන්න එයා සමාන වෙනවා කියලා. මං හිතනවා මම හිටියේ ඒ රූප පිළිම ගස්ගල් වන්දනා කිරීමේ සාපේට අහුවෙලා. ඇස් තිබුණාට මට පෙවුන්නේ නැහැ, කන් තිබ්බට මට ඇහුන්නේ නැහැ. නමුත් මම අද ඒ රූප පිළිම වලට එහැන් ඉන්න ජීවමාන මේ ලෝකයේ මැවුම්කාරය, මේ ලෝකයේ මැවපු මැවුම්කාරය ක්‍රිස්තුස් යේසුස් වහන්සේ කරන කොටගෙන මට මුණ ගැහිලා තියෙනවා. ඉතින් මං ඔබටත් මේ සුභ ආරංචිය මේ වෙලාවේ කියන්නේ මක් නිසාද? මං ඔබට ආදරය නිසා. මං කැමති නෑ ඔබ මේ ලෝකයේ මුලාවෙන් අන්ධ වෙලා ගිහිල්ලා ඔබගේ ආත්මය විනාශ වෙනවට මං කැමති නැති නිසා. අපි මේ ලෝකයට ඉපදෙනවට අපි ඉල්ලගෙන ඉපදුන්නේ නෑ. අපි ඉපදුනා මේ ලෝකයට ඉපදුනේ මරණයත් එක්ක. ඔබ දන්නවද ඔබට ඉදිරියේ තවත් මරණයක් තියෙනවා? මේ ලෝකේ ආකාරය ජීවත් වෙන ආයත එක ඉපදීමයි, මරණ දෙකයි. ඔබ ශාරීරිකව මැරෙනවා, ඊළඟට අවසානයේ විනිශ්චය දවසේදී ඔබ නැවතත් ඔබගේ ආත්මයක් මැරෙනවා. ඔබට මරණ දෙකක් තියෙනවා. නමුත් මම යේසුස් වහන්සේ මම මේ ලෝකයට ඉපදුනා, මම යේසුස් වහන්සේ පිළිගත්ත වෙලාවේ නැවත ඉපදුනා. මට ඉපදීම් දෙකයි, හැබැයි මරණ එකයි. ඒ මේ පොළොවේදී මගේ ශරීරයේ මැරෙන එක විතරයි, මට මරණ දෙකක් නැහැ, එක මරණයයි. මම යේසුස් ක්‍රිස්තුස් වහන්සේ නිසා සදාකාල ජීවණයට ඇතුළු වී හමාරයි. මට ඒ බලාපොරොත්තුව ස්ථීර වී හමාරයි. මම ඔබටත් ආරාධනා කරන්නේ ඒ බලාපොරොත්තුවට ඇතුළු වෙන්නයි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ජීවමානයි. බුදුන් වහන්සේම අපිට කිව්වා, බුදුන් වහන්සේ කිව්වා මට අත්තායි අත්තනෝ නාතෝ. බුදුන් වහන්සේ කිව්වා වාගේ ඉස්සට වාගේ අතමයි සේනල, වාට මට ඔයාව ගිනියන්න බෑ. බුදුන් වහන්සේ කිව්වා මෙන්න මාර්ගය. බුදුන් වහන්සේ කිව්වා මෙන්න මාර්ගය. මොකද්ද මාර්ගය? සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා වායාම, සම්මා කම්මන්ත, සම්මා සති, සම්මා ආජීව, සම්මා සමාධි කියලා උන්වහන්සේ අපිට කිව්වා ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේකේ යන්න ගියොත් නිවන්. මට ඔයාව ගිනියන්න බෑ කියලා. ඉතින් මේ උන්වහන්සේ කිව්වා මම නිවන් දැක්කා කියලා. අපි නිවන් දැක්ක බුදුන් වහන්සේම කිව්වා මම නිවන් දැක්කා, මන්ට කතාව ඉවරයි කියලා. අපි තවත් බුද්ධ වන්දනා කරන බුදුන් වහන්සේ කිව්වා මට ආමිස පූජාව වැඩන්නේ, ප්‍රතිපත්ති පූජාව කියලා. ඉතින් අපි මේ ආගමක් ඔළුවේ තියාගෙන දඟලනවට වඩා මම ඔබට ආගම වෙනස් කරන්නට බලපෑමක් නොවේ. ඔබ ආමග මේ රූප පිළිම ගස්ගල් වන්දනා කරමින් ආමග වෙනස් කරන්න ඔබට සදාකාලික මගක් තිබෙනවා. ඒ මාර්ගයේද සත්‍යයේද ජීවනයේද මම වෙමි කියන ක්‍රිස්තුස් වහන්සේ. උන්වහන්සේ එකම මාර්ගය, එකම සත්‍යයි, උන්වහන්සේ ජීවනය. ඔබට ජේසු පීටයි, ඔබ වෙනුවෙන් මම ආඥා කරනවා.